ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ ඊයේ නිමාවට පත් වූයේ ඉතිහාසගත දෙවැන්ත තරඟ පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කර දෙමින්. ඉනිමකින් සහ ලකුණු 222ක දෙවැන්ත ජයග්‍රහණයක් ඒ අනුව ඉන්දිය කණ්ඩායමට හිමි වුණා. තරගයේ කාසිය වාසයේ ජයග්‍රහණය කළ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. එය අනුව පිටියට පිවිසි ඉන්දිය පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා කඩලු 8ක් තැවී ලකුණු 574ක දෙවැන්ත ලකුණු පූරුවක් ගොඩනැගීමට සමත් වුණා. එය අනුව ලකුණු 575ක දෙවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් සිය ප්‍රථම ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම ඉනිමේ රැස්කර ගැනීමට හැකි වූයේ සියලු දෙනා තැවී ලකුණු 174ක් පමණයි. එය අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී නැවතත් පිටියට පිවිසියේ දෙවැන්ත පරාජයක සෙයාරු පෙනෙනමානයේ තබා ගනිමිනුයි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමත් ලකුණු 178කට සීමා කිරීමට ඉන්දිය පන්දුයවන්නන් සමත් වුණා. මෙම දරුණු පරාජය පිළිබඳ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තම අදහස් ප්‍රකාශ කළා. අපි කිසිවෙකටත් සිතුවේ නැහැ තරගයේ දින තුනකින් අවසන් වෙයි කියලා. පිතිකරුවන් දිග ඉනම් ක්‍රීඩා කළ යුතුයි. ඉන්දියාව සමග ක්‍රීඩා කරන විට අප ලබා ගන්නා ආරම්භයන් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මෙම තනතීරුවේ ක්‍රීඩා කිරීම පහසුයි. නමුත් අපි ආරම්භයක් ලබාගත් විට එයින් දිග ඉනම් ක්‍රීඩා කළ යුතුයි. අපි වේගපන්දු යවන්නන් තිදෙන ක්‍රීඩා කළේ අපිවම විශ්වාස කරලා. අපි සිතුවා තනතීරුවේ කඩතුළු තව විවෘත වෙයි කියලා. අපි මීට වඩා හොඳින් පන්දු යවුවනම් ඔවුන්ව සීමා කරගන්න තිබුණා. අපි පිතිකරණයේදී එක් විටක වැඩිපුර ආරක්ෂාකාරී වුණා, නැතිනම් වැඩිපුර ආක්‍රමණශීලී වුණා. දිගු ඉනම් ක්‍රීඩා කිරීමට නම් අප ඒ දෙකම සමසේ කළ යුතුයි. පන්දුව පරණ වන විටද හොඳින් ක්‍රීඩා කිරීමට අප දැනගත යුතුයි. පැයෙන් පැය අලුත් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවරදි ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.